Sri Lanka's most powerful news brand. පමා නොවි අකුරට යාමට නොව කෙසේ හෝ අකුරු කිරීමේ ආශාව උදා කර ගැනීම සඳහා මෙය සිය පියා සමග දරූ වෑයම සාර්ථක වූයේ නැහැ. පමා නොවි වැඩ කිරීමට අසමත් නිලධාරියෙකු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයේ හොබවන පසුබිමක මෙය වැනි දරුවන් රැසකට මෙවර තම ආසන්නතම පාසලට ඇතුළත් වීමේ ආශාව අහිමි වී තිබෙනවා. කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වීරපකුණ පහළ කොන්කඳවල කනිෂ්ඨ විද්‍යාලයත් මෑගේ නිවසත් අතර දුරපරතරය මීටර 300ක් පමණ වනවා. මෙම විද්‍යාලයට ආසන්නතාව ගණනේ යටතේ මෙවර අයදුම් කළ දරුවන් ප්‍රමාණය අනුව පෙළගැසුවහොත් පළමු සුදුස්සා මෑයි. පසුගිය වසරේ මෑගේ සහෝදරයාද ආසන්නතාව අනුව ප්‍රමුඛයා වෙමින් මෙම පාසලට ඇතුළත් වනවා. උපන්දා සිට වීරපකුණ කොන්කඳවල පදිංචි මෑගේ පියා පදිංචිය තහවුරු කිරීම සඳහා චන්ද හිමි නාමලේඛනයට අමතරව ඉදිරිපත් කරන්නේ මෙම ස්වර්ණභූමි ඉඩම් හිමිකම් පත්‍රයයි. මෙය මෑගේ මුත්තනුවන්ගෙන් පියාට උරුම වන්නක්. පසුගිය වසරේදී පදිංචිය තහවුරු කළ හැකි පිළිගත් නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස මෙය සැලකිල්ලට ගනුණා. එහෙත් 2018 වර්ෂය සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් නිකුත් කරන චක්‍රලේඛයෙන් සින්නක්කර ඉඩම් ඔප්පු හැර බිම් උරුමය නැතහොත් පදිංචිය තහවුරු කළ හැකි වෙනත් ලියකියවිලි සිසුන් ඇතුළත් කර ගැනීමේදී වළංගු නොවන බවට උපදෙස් ලබා දෙනවා. එම උපදෙස් විදුහල්පතිවරු අකුරට පිළිපදිමින් පාසල් වලට ආසන්නතම පදිංචි දරුවන් කපා දමද්දී මතුව ආ මහජන දුක් ගැන වෙලේ ලේකම්වරයා කිසිදු ලෙසකින් මායිම් කළේ නැහැ. ඉඩම් ඔප්පු වලට අමතරව ඒ හා සමාන සෙසු ලියකියවිලි වලටද ලකුණු ලබා දෙන ලෙසට උපදෙස් දෙමින් ලේකම්වරයා මෙම සංශෝධිත චක්‍රලේඛය නිකුත් කරන්නේ මුල් චක්‍රලේඛය අනුව යමින් සියලුම පාසල් පළමුවැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කර තිබියදී. ඒ අනුව කිසිදු විදුහල්පතිවරයෙක් ලේකම්වරයාගේ මෙම සංශෝධනය වැදගත් කොට සලකන්නේ නැහැ. කාලය කාදමා අශ්වයා පැනගිය පසු ස්ථාලය වසා දමන්නාසේ නිකුත් කරන මෙවැනි ලියකියවිලි වැදගත් කොට නොසැලකීමේ වරදක්ද ඇත්තේ නැහැ. මෙයට අසාධාරණයක් සිදුව ඇති බව මෙම විදුහල්පතිවරයාද පිළිගන්නවා. චක්‍රලේඛය අනුව ලකුණු ප්‍රමාණවත් ලබා නොගැනීම ඉස්කෝලේ වැරද්දක් නෙවෙයි, ඒක චක්‍රලේඛයට අනුවයි අපිට කරන්න වෙන්නේ. තමා කියන්නේ චක්‍රලේඛනේ ප්‍රශ්නයක් උඩ තමයි මේ ළමයව ගන්න බැරුව. මේ ළමයාගේ තාත්තත් මේ ස්කෝලේ ආපු ළමයි. අනිවාර්යයෙන්ම තව ළමයනුත් ඉන්නවා සහෝදරයෝ. ඒත් ඉන්නවා. සහෝදරුත් ඉන්නවා. සාමාන්‍යයෙන් තමයි ළමයිකුට වෙලා තියෙන්නේ. අසාධාරණ කියන්නේ දැන් මේ දරුවට දැන් ඔය ඈත ස්කෝලේට යන්න වෙන්නේ බීට වඩා යනවා නම් ඊගාවට. දෙවනුව තෝර ගන්න. ඊගාවට දරුවගේ තව සහෝදරයෙක් මේ ස්කෝලේ. ඉතින් ඉගෙන ගන්නවානේ. ඉතින් නමුත් මට චක්‍රලේඛෙන් පිට යන්න බෑ. මෑයට පමණක් නොව අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රමාදය හේතුවෙන් ආසන්නතම පාසලට ඇතුළු වීමට අවස්ථාව අහිමි වී ඇති රටපුරා දරුවන්ට සාධාරණය ඉටු කළ යුතු නොවේද? අධ්‍යාපන අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.